කියන්න පමිණ මෝඩ අදා කියන්න මෝඩ කන්න තමගේ බුද්ධිමත්ක මට කල්පනා කරනවා මනුස්සයට කොලයක් බෙදන්න බෑ කියලා කියන්නේ මේක 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 ලියලා දීලා නම මේක අලුත් කාන්තියක්ද මේක මේක අලුත් කොලණියක්ද කේවල නම් කිහිල්ල කරගන්න කිහිල්ල රස්සාව අපි කිව්වට රස්සා කරන්න බෑ මේක මේ කාටවත් තණ්ඩි පාට දාන්න බෑ කොල බෙදන්න බෑ තණ්ඩි පාට දාන්න බෑ මේක මේක අපේ රට රට කියන එක නීතියයි පොලිසියක් తీන නීතියක් ක්‍රියාත්මක කරන්න වතුරක් ගැහුවා පදක් අපිට කන්න දෙන්න අපි බඩගින්න මාධ්‍ය ඉන්දියානු ආක්‍රමණය පරාජය කරමු, ජාතික සම්පත් තිබුණාගන හොර ගිවිසුම් වහා අවශ්‍ය කරනු යන මයින් අත් පත්‍රිකා දස ලක්ෂයක් රටපුරා බෙදාහැරීමේ ක්‍රියාන්විතය අපි අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කරා. ඔබට මට මේ රටේ ජනතාවට මේනට පේනවා ඉන්දියාවේ මෝඩිගේ බලහත් කාර්ය මත මේ රටේ ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ විවිධ ගිවිසුම් වලට යටත් වෙමින් විවිධ ගිවිසුම් හරහා මේ රටේ ස්වාධිපත්‍ය ස්වාරීත්‍ය මේ රටේ භෞමික අඛණ්ඩතාවය කියන දෙයට තරදිනයක් වන ආකාරයේ මෝඩිගේ අනසකට අද යටත් වෙලා තියෙනවා. එතකොට මේ රටේ පුරවැසියෝ විදිහට අපිට මේ රටේ ස්වාරීත්‍ය ආරක්ෂා කරන අයිතියක් තියෙනවා, ඒ වෙනුවෙන් සටන් කරන අයිතියක් තියෙනවා. ඛනිජ සම්පත්, අපගේ ජාතික සම්පත්, අපගේ ජාතික ව්‍යාපාර, ඒගොම රජයේ සතු ව්‍යාපාර, ඒ වගේම අපගේ සාගර සම්පත් මේ වෙනකොට ඉන්දියාවේ අදානිට කොල්ල කන්න ඉඩ දෙන සැලසුම් මේනට ආණ්ඩුව සැලසුම් දියත් කරමින් සිටිනවා. ඒකිනම් මේ රටේ ජාතික සම්පත්, අපේ සාගර සම්පත්, අපේ ව්‍යාපාර, රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය සමාගම් රැක ගැනීම මේ රටේ පොදු මහජනතාවගේ අයිතියක්. එතකොට අපි දකිනවා ඛනිජ සංස්ථාව ප්‍රයිවටයිස් කරා සයින් අප් එකකට දුන්නා. ඒ වගේම දැන් කියනවා මේ රටේ ගුවන් තොටපළවල්, වරායවල්, ඒ වගේම අනෙකුත් ඉඩකඩම් ආයෝජනය මත ඉන්දියාවට දෙන්න සැලසුම් කරනවා කියලා. අපිට මතකයි පහුගිය දවසක රජයේ වක්‍යුතු අමාත්‍යවරයෙක් සංචාර අමාත්‍යවරයා හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කරා මේ රට ඉන්දියාව යටත් විජිතයක් කියලා. අපි ඒකට විරුද්ධව අරගල අධ්‍යත් කරා, අපේ මතය අපි ප්‍රකාශ කරා. ඒ වගේම අපි කියනවා මේ ආණ්ඩුවට පැහැදිලිවම මේක ඉන්දියාවේ යටත් විජිතයක් නෙමෙයි. මේ පුරවැසියන්ට අපි කියනවා මේ වෙනකොට අපේ උතුරේ ජනතාවගේ සහෝදර දෙමළ ජනතාවගේ දීවර අත්සන්න, මත්ස්‍ය අත්සන්න කොල්ල කන්නේ ඉන්දියානු දීවරයන් ඇවිල්ලා. මේක ජාතික ප්‍රශ්නයක්. මේ රට අයත් ජාතික සම්පත්, ජාතික දේපල වෙනත් රාජ්‍යකට ඇවිල්ලා කොල්ල කන්න දෙන්න ඉඩ තියන්න බෑ. අද බොටම් ට්‍රෝලින් ක්‍රමයට අනුව උතුරේ ඉන්න ජනතාවගේ සාගරයේ තියෙන මත්ස්‍ය සම්පත ඉන්දියානු විසින් ඇවිල්ලා කොල්ල කනවා. ඒකට ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් ඇති වෙනවා. මේකේ අවසානය ගමන් කරන්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිගමනයක් තීරණයක් ගන්න නැත්නම්. එතකොට මේ රටේ ජනතාව සහ ඉතුරේ දීවර ජනතාව සහ ඉන්දියාවේ දීවර ජනතාව අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්.
කච්චදව දූපත සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් ඇවිතර වෙලා තියෙනවා. 19 වෙනිදා ඉන්දියාවේ මහමැතිවරණ පටන් ගත්තා. මෝඩි කියනවා ලංකාවට අවිදලා තියෙන කච්චදව දූපත නැවත ඉන්දියාවට පාරා ගන්නවා කියලා. එහෙම පාරා දෙන්න පුළුවන්ද? මේක අපේ රටේ අයිති සම්පත් ඉන්දියාවට ඕන විදිහට කොල්ල කන්න ඉඩ දෙන්න බෑ. වර්ග කිලෝමීටර 65,610 භූමිය සහ සාගර ක්ෂේත්‍රයේ සාගර කලාපය අයිති මේ රටේ පුරවැසියන්ට, ඒක ආරක්ෂා කර ගැනීම මේ රටේ ජනතාවගේ ජාතික වගකීම සහ ජාතික උතුකමක්. මැතිවරණ ළඟ එනවා. ඉන්දියාවේ මැතිවරණ සහ ලංකාවේ ජනාධිපති වන එක යුගයක ක්‍රියාත්මක වෙනකොට මේ රටේ ඉන්න නායකයෝ ඊට සමගාමීව ජනාධිපතිවරණ මහ මැතිවරණ සමගාමී යමින් තමන්ගේ දේශපාලන බලය රැකගන්න මේ රටේ ස්වාධීනත්වය පාවා දෙනවා නම් ඒක ජාති ද්‍රෝහී ක්‍රියාවක්. පුරවැසියෝ විදිහට අපි ඒකට ඉඩ දී යුතු නැහැ. අපි මේ අත්පත්තික දසලක්ෂක් බෙදාහරලා කියන්නේ එදා 1987 ඉන්දු ලංකා ගිවිසුම හරහා. ඔබට මතක ඇති ඒක බලහත්කාරයෙන් රජීව් ගාන්ධි මේ රට ආක්‍රමණය කරන ජේ.ආර්. ජයවර්ධනම තර්ජනයට ලක් කළ මේ රටේ ඇති කරපු ගිවිසුම හරහා එදා උතුරේ දකුණේ ජනතා විරුද්ධ වෙද්දී මේ රට ලේවගුරක් බවට පත් වුණා. එමුණිස හැමදාම ඉන්දියාව බලහත්කාරයෙන් මේ රට ආක්‍රමණය කරන්න හදනකොට මේ රට ලේවිලක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒක අධ්‍යයනය කරලා තියෙනවා, අත්දැකලා තියෙනවා. ඒකින්ද මේ රටේ ස්වාධීනත්වයට කවුරුත් අත ලැබිය යුතු නැහැ. 60,000ක් තරුණයෝ 89 ජීවිත පූජ කරා ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව. ඒ වගේ අපි කියනවා එදා ඒ විරෝ ජීවිත පූජා කරේ මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් එදා දේශප්‍රේමී අරගලයක් කරා. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව අද අපි නැගී සිටිනවා. ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව අපි අද නැගී සිටිනවා. ඒ උතුරේ ජනතාවට කියනවා ඔබ තනි වෙලා නැහැ සහෝදර දකුණේ ජනතාව, ඔබේ තියෙන ප්‍රශ්නය ගැන අපි විමර්ශන ජීව බලන් ඉන්නවා. අපි ළඟදීම මේ උතුරේ දීවරයන්ට ඇතුළත් වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, උතුරේ ජනතාව දැනුවත් කරන යාපනයේ පටන් අපි මේ ප්‍රචාරක වැඩපිළිවෙල ඉදිරියේදී පටන් ගන්නවා. ඒකින්ද අපි කියනවා 1987 ඉඳලා 2004 දක්වා ඉන්දියානු ව්‍යාප්තවාදයේ තර්ම සහ ආක්‍රමණයේ තර්ම මේ රටේ පුරවැසියෝ මැනවින් අධ්‍යයනය කරේ නැත්නම් මේ රටේ ඉන්දියානු යටත්විජිතවාදය බවට පත් වෙන නිසා මේ රටේ පුරවැසියන් අපි කියනවා අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් පටන් ගත්ත මේ ජනතාව දරුවත් කිරීම වැඩසටහන අපි රට පුරා දීත්වයත්වම කරගෙන යනවා. ආණ්ඩුවට මතක් කරනවා, රනිල් වික්‍රමසිංහට මතක් කරනවා, පොර ගිවිසුම් ගහප මොනවද කියලා ජනතාවට කියන්න ඕන. ගිවිසුම් ගහලා තියෙනවා නම් ඒව ජනතාවට එලි කරන්න ඕන. රටේ ජනතාවගේ ජනතා පරමාධිත්වයෙන් තොරව මොනම ආණ්ඩුවකටවත් අයිතියක් නැහැ. මොනම රාජ්‍යයක් එක්කවත් ගිවිසුම් ගහලා මේ රටේ ස්වාධීත්වය පාවා දෙන්න. ඒ වගේම මට දැනගන්න හම්බ වෙලා තියෙනවා තිරිකුණාමලයේ නගරයේ කිසිම ඉදිකිරීමක් කරන්න දැන් අවසර දෙන්නේ නැහැ කියලා. ඒක ඉන්දියාවේ සමාගමකට, අදානි සමාගමට හෝ වෙනත් සමාගමකට දෙන්නේ නැහැ කියන ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ පහුගිය දවස්වල ගිහිල්ලා කිව්වා පැහැදිලිවම තිරිකුණාමලයේද ගිහිල්ලා අක්කර දහසක් තිරිකුණාමලයෙන් දෙනවා කියලා ආයෝජන වලට. ඒවා දෙන්නන මේ රටේ මිනිස්සුන්ට, ඉන්දියාවට නෙමෙයි, මේ රටේ කනිජ සංස්ථාව පෞද්ගලීකරණය කරනවා, මොනියම්මෝ කරනවා, ඒවා දෙනවා මේ රටේ පුරවැසියන්ට. ඔවුන්ට අයිති මේවා මිලදී ගන්න අයිතියක් තියෙනවා. ඒවා ඉන්දියාවට, අදානිට, අම්බානිට කොල්ල කන්න දෙයිලා හරියන්නේ නැහැ. අපිට දැන් දන්නවා උතුරේ ඉඩම්, නැගෙනහිර ඉඩම් අක්කර දසදහස් ගණනින් ඉන්දියාවට පූජ කරන්න හදනකොට මේ රටේ ඉඩමක් පර්චස් 10ක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ආයෝජන මුවාවෙන්, ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් තමයි ඉන්දියාවට විකුණන්න හදන්නේ. පුද්ගලීකරණය කරන මුවාවෙන් ඉන්දියාවට විකුණලා දාන්න හදන්නේ. හැබැයි අපිට දැන් පේනවා විදුලි බල පනත ගෙනල්ලා තිනවා. මේ විදුලි බල පනත ගෙනල්ලත් හදන්නේ ඉන්දියාවට මේ විදුලි බල ශක්තිය විකුණන්න. අපේ සූර්ය විදුලි බල ශක්තිය, අපේ බල ශක්තිය, ඛනිජ තෙල් ශක්තිය මේ ඔක්කොම ඉන්දියානු ආධිපත්‍යයට ගත්තට පස්සේ මේ රට ඉන්දියානු යටත් විජිතයක් වෙනවාට නිසකයි. ඒකට එරෙහිව අරගල කරන්න ජනතාව මහපාට බහින්න වෙලාවට බහින්න ඕන. නැතුව ගෙවල් වලටලා නිදියන් එදා හරියන්නේ නැහැ. ඔබට මතක තියාගන්න මේ රටේ පුරවැසියෝ ජීවත් වෙනවා දෙමළ කාමර ලයින් වල වතු ජනතාවට අඩි 8-10 කාමර උන්ට බිංගකලක් නැහැ මේ රටේ. හැබැයි ඉන්දියාවට මේ රටේ ආයෝජන අදානිට දෙන්න යනවනම් ඒක මේ රටේ පුරවැසියන්ගේ අයිතිය පාවා දීමක්. පුරවැසියෝ සටන් කරන්න ඕන මේ බිංගකලත් අයිතිය අපට. වර්ග කිලෝමීටර් 65,610 අයිති අපිට. ඒක ඉන්දියාවේ අදානිටවත් අම්බානිටවත් අයිති කරලා දෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක මේ රටේ පුරවැසියන් මතක් කරනවා. පුරවැසියෝ මේ වෙනුවෙන් අවදියෙන් ඉන්න කියන එක මතක් කරමින් අපි නිහඬ වෙනවා. බොහොම ස්තුතියි සියලුම මාධ්‍ය ආයතනවල මේ පැමිණීම සම්බන්ධයෙන්. විශේෂයෙන් මතක් කරනවා LTTE උතුරු නගනිර පළාත් සභා 87 ඉන්දු ලංකා ගිවිසුම ඇති කරනකොට LTTE එදා විරුද්ධ වුණා. JVP එකත් විරුද්ධ වුණා. තරුණේ 60,000ක් මේ රටේ මැරුණා.
උතුරෙත් මිනිස්සු මැරුණා. හැබැයි උතුරේ දකුණේ මිනිස්සු එදා විරුද්ධ වෙද්දි ජේ.ආර්. ජයවර්ධන අත්සන් කරපු ගිවිසුමේ අග්‍ර ගන්න ප්‍රතිඵලය නෙලා ගන්නේ නරේන්ද්‍ර මෝඩි. ඒකින්ද මේ ගිවිසුම හරහා ඇතිලා තියෙන ප්‍රතිඵලය තමයි මේ රටේ ආරක්ෂාව, ස්වෛරීත්වය, ජනතා පරමාධිත්වය, ඉන්දියානු පරමාධිත්වයට යටපත් කිරීමේ වෑයමක් තියෙනවායි කියන එක අපි මේ රටේ පුරවැසියන්ට මතක් කරන්න ඕන. ඒ වෙනුවට එරෙහිව නැගී සිටීමට පුරවැසියන්ට අයිතියක් තියෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි. සියලුම මාධ්‍ය ආයතන නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රචාරක වැඩපිළිවෙළ දුන්න සහයෝගය සම්බන්ධයෙන්. ඔතුරක් ගැව්වා.